ක්ලාසස් ඔන්ලයින් තියෙනවා ක්ලාසස් ෆිසිකල් තියෙනවා දැන් ඔන්න ඒ ලෙවල් ජීවිතේ පටන් ගත්ත ඕගොල්ලොන්ගේ ෆිසිකල් පන්ති යනවද ඔන්ලයින් පන්ති යනවද ඔන්ලයින් පන්ති ගියම මේක කරෙන්නේ නැහැ ෆිසිකල් පන්ති ගියම කාලේ නාස්ති වෙනවා එක එක කතන්දර කියනවා දැන් ආයිබෝවන් කියලා හැමෝටම මෙන්න අපි අලුත්ම ප්‍රොජෙක්ට් එක අද එහෙනම් මුලින්ම අපි කතා කරනවා ඕගොල්ලෝ ඒ ලෙවල් වලට අඩිය තියලා ඔන්න ඒ ලෙවල් ජීවිතේ පටන් අරගෙන මුලින්ම ඔගොල්ලෝ තීරණය කරන්න ඕනේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කට්ටියකින් ඇහුවොත් මොකද්ද කියන්නේ කට්ටිය කියන ෆිසිකල් යන්න ඕනේ අන්තිමට කයන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. ඒක තමයි කියනවා. තව කට්ටියකින් ඇහුවොත් කියනවා මේ බස් වල ගිහිල්ලා කාලේ නාස්ති වෙනවා. ඕක කරන්න බෑ. හරි අමාරුයි. යන්න එන්න කාලේ පැය ගණන් නාස්ති වෙනවා. ගෙදර ආව මහන්සි ඒක කරෙන්නේ නැහැ. ඔන්ලයින් ගිහිල්ලා මේක කරන්න පුළුවන්. දරුවෝ මම කියන්නේ මෙතන ප්ලෑන් එකක් ඕනේ. නිකන් ආවට ගියාට මේක ඔන්ලයින්ද ෆිසිකල්ද කියලා තීරණය කරන්න බෑ. අපි තාක්ෂණ දියුණුවාම ඒක ටූල්ස් ගන්න ඕනේ. හැබැයි දේවල් හරියට කරන්න ඕනේ. කරන්නම් ඕනේ කරලා වැඩකුත් නැහැ. අන්න එතනින් තමයි අපිට මේ ප්ලෑන් එක වැදගත් වෙන්නේ. මොකද්ද ප්ලෑන් එක? ඕගොල්ලොන්ගේ ඒ ලෙවල් ජීවිතේ කොච්චරද? ඕගොල්ලෝගේ ඒ ලෙවල් ජීවිතේ අලුතෙන් ඒ ලෙවල් කරන්න පටන් ගන්න දරුවෙක්ට ඕ ලෙවල් වලින් පස්සේ අවුරුදු දෙකහමාරක කාල සීමාවක් හම්බ වෙනවා. හරිද? ඕගොල්ලොන්ගේ ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකේ පුතාලා අවුරුදු දෙකහමාරක්. හරි? මම මේ දල වශයෙන් මේ ලකුණු කරන්නේ මේක ටිකක් කටුසටහනක් පෙන්නන්න. මේක ආරියටම ඇඳලා කරලා තියාගන්න ඕන චිත්‍රයක් නෙමෙයි. මේක කටුවට පෙන්නන්න මෙහෙමයි මේක යන්නේ කියලා. හරි? එතකොට අවුරුදු දෙකහමාරක් තමයි පුතා ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එක. හරි? ඔන්න ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එක මම දෙකට බෙදෙනවා. පළවෙනි එක පැත්තක පළවෙනි අවුරුද්ද හෝ පළවෙනි අවුරුදු එකහමාර. මොකද එක එක්කෙනාගේ එක එක්කට මේක වෙනස් වෙන්න පුළුවන්. හරි? මේ පැත්තේ අවසාන අවුරුද්ද. මේක පළවෙනි අවුරුද්ද මේක අවසාන අවුරුද්ද. පළවෙනි අවුරුද්ද හෝ අවුරුදු එකහමාර. මේකේ අවසාන අවුරුද්ද. එතකොට ඕක ඔයගොල්ලන්ට පැහැදිලි. මෙහෙමයි ඕ ලෙවල් වලින් පස්සේ අපි ඒ ලෙවල් ජීවිතේ පටන් ගත්තම ඒ ලෙවල් ජීවිතේ අපේ හරියටම ගත්තොත් අපි ඛණ්ඩනය කරලා දෙකට බෙදෙනවා. මේ කාල රාමුවක තමයි අපි ස්ටෙප් අප් කරන්න ඕනේ අපේ ගේම් එකේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ තේරෙන්නේ නැතුව උනා දැන් ඕ ලෙවල් යද්දි ඔයගොල්ලෝ දන්නවා 10 වසර යනවා 10 වසර ඉවර වෙනවා 11 වසර යනවා. ඒ ලෙවල් ගියාම 12 වසර යනවා අවුරුද්දක් එකහමාරක් ඔන්න ඔහොම භාගෙට ගිහිල්ලා 13 වසර යනවා භාගෙදි අගෝස්තු වල එක්සෑම් කරනවා. ඔහොම නේ සිස්ටම් එක ගියේ. අවුරුදු දෙකහමාරක ප්‍රොජෙක්ට් එක කොහෙන්ද හරියටම කැඩෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. 12 13 පනිනවා තමයි. නමුත් කොහෙන්ද මේක හරියටම කැඩෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. මේක මේ විදිහට බලන්න. මේකේ ස්ටෙප්ස් දෙකයි තියෙනවා. මම මේ මුලින්ම අපේ වැඩ කටයුතු පටන් ගන්න හින්දා ඔයගොල්ලෝ මේ අවවාද ටික දෙන්නේ මේ විදිහට තමයි ඒ ලෙවල් ජීවිතේ දිහා බලන්න ඕනේ කියලා. මම ඔයගොල්ලන්ට තරයේ දෙන අවවාදයක් තමයි ඕගොල්ලොන්ගේ තීරි වලින් වැඩි කොටසක් කවර් වෙන්නේ පළවෙනි අවුරුදු එකහමාර ඇතුළේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒක සක්සුදක්සේ පැහැදිලි. මම අමුතුවෙන් වචන දාලා කියන්න ඕනේ නැහැ. ඒක තමයි සිස්ටම් එක. මේ අන්තිම අවුරුද්දට එද්දී රිවිෂන් සහ පේපර් ක්ලාස් ඔන්න ඔය ටික එනවා. තියරි ටික මුලි මුලින්ම සහ වැඩිපුරම 80% විතර කවර් වෙන්නේ පළවෙනි අවුරුදු එකහමාර. 80% වෙන්නේ නැහැ. හරි 60ක් 60 සිට 70 දක්වා විවිධ ටියුෂන් පන්තිවල ඉස්කෝලේ ඉස්කෝලේට වඩා ටියුෂන් පන්තිවල රිකවර් කරන ස්පීඩ් එකකින් ඔයගොල්ලෝ යන්නේ. එතකොට 60ක් 70ක් අතර තියරි කොටසක් කවර් වෙනවා පළවෙනි අවුරුදු එකහමාර ඇතුළත. තියරි ඔක්කොම කවර් කරන්න පුළුවන්. හරිද? ටියුෂන් වල ඇයි තියරි ඔක්කොම කවර් කරන්නේ නැත්තේ? එතකොට ඕගොල්ලෝ විභාගේ වෙනකන් ඒගොල්ලෝගේ පන්ති වලට යන්නේ නැහැ. බිස්නස් එක මගින් කැඩෙනවා. ඒ හින්දා කොහොම හරි තියරි අදිනවා අදිනවා අවසාන වෙනකන්. ඕකනේ සිස්ටම් එක. එතකොට තියරි මුලින්ම කවර් කරනවා තියරි බහුතරයක් මේ පළවෙනි අවුරුදු එකහමාර ඇතුළත. බිස්නස් එක වැඩි කරගන්න ඔන්න පේපර් ක්ලාස් රිවිෂන් උනනවා. ඇයි? ඕගොල්ලෝ විභාගයට යන්න අවුරුද්දේ අගෝස්තු සාමාන්‍ය පරිදි නම් ඒ විභාගයේ අගෝස්තු මාසේ පැවැත්වෙනකොට අර කලින් අවුරුද්දේ ලියපු අයගේ ප්‍රතිඵල එනවා දෙසැම්බර් ජනවාරි වෙනකොට. එතකොට ඒගොල්ලෝගේ ප්‍රතිඵල ආවම ඊළඟ ශෛලියක පටන් ගන්න ඕන හින්දා ජනවාරි වල පටන් ගන්න රිවිෂන් පන්ති ටික සෙකන්ඩ් ෂයි කරන ඇර රිවිෂන් ටික පටන්. ඒ හින්දා ඔයගොල්ලෝ දන්නවා ඒ ලෙවල් වල අවසාන අවුරුද්ද රිවිෂන් පන්ති යන්න පුළුවන් කියලා. එතකොට රිවිෂන් පන්ති පේපර් ක්ලාස් වි මේ ඔක්කොම අවසාන අවුරුද්ද ඇතුළත හම්බ වෙනවා. හරි. දැන් අපි ප්ලෑන් එක හදන්න ඕනේ ෆිසිකලි ඔන්ලයින් වි මොකද්ද මේ දෙකට හරියන්නේ මොන ගොඩටද වැටෙන්නේ මොන ගොඩ අපි මොන විදිහට කරන්න ඕනේ කියලා. හරි. දැන් අපි ඔන්ලයින් යනවා කියන්නේ පුතාලා මෙන්න මෙහෙම දෙයක්. හරි. ඔන්ලයින් වල වාසිත් තියෙනවා වාසිත් තියෙනවා ෆිසිකල් වල වාසිත් තියෙනවා වාසිත් තියෙනවා. හැබැයි අපි මෙතන බලන්න ඕනේ අපේ පැත්තට වාසි ඔක්කොම සහ පුළුවන් තරම් අරගෙන අපේ වැඩේ හරියට කරගන්න. හරි. දැන් ඉස්සර අපි මොකද කියන්නේ දැන් දැන් මේ වෙනකොට ඔන්ලයින් වැඩ කරන කට්ටියක් තියෙනවා. දැන් අපි IT firms වල IT sector එකේ බහුතරයක් ගෙදර ඉඳන් work from home නේ කරන්නේ. ඒතර ඒගොල්ලෝ රස්සාවලට යන්න ඕනේ ගෙදර ඉඳන් අර time එකේ lock වෙලා වැඩ කරනවා. හැබැයි ඒගොල්ලෝගේ මම උදාහරණයක් කරන් කියනවා බහුතරයක් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලොන්ට අර lag එකක් තියෙනවා. ජීවිතේ lag එකක් තියෙනවා. ඒ උදේ නැගිටලා ඒගොල්ලෝ machine එකට වාඩි වෙලා එහෙම නැත්නම් laptop එක දිගාර වැඩ කරනවා. ඔගොල්ලෝ online class එනවා වගේ. හැබැයි තව මිනිස්සේ උදේ නැගිටලා ඔය මූණකට හොදලා පිරිසිදු වෙලා දඩි බිඩි ගාලා මොනහරි අස් කරගෙන නිදාගන්න කාමරය අස් කරගෙන මොනහරි බඩට දාගෙන දුවලා
ඉක්මනට ගිහිල්ලා අදාළ රැකියා කරන කාර්යාලයට හෝ පන්ති යන දරුවෙක් තමන්ගේ ටියුෂන් පන්තියට නැත්නම් ඉස්කෝලේ යන දරුවෙක් ඉස්කෝලේට එන්න ඒ විදිහට තමයි සිස්ටම් එක අපේ කලින් තිබ්බේ. එහෙම යනවා. ෆිසිකලි අපි අටෙන්ඩ් වෙනවා. අපි ඔන්ලයින් ක්‍රමයක් දාන්න. එතකොට මේ හනි හනිකට කරන වැඩේ තුලින් අපි නැගිටලා පොඩි ශක්තියක් අරගෙන ශක්තිය වැය කරලා පොඩ්ඩක් මහන්සිලා දඩබඩ ගාලා වස්සල ගිහිල්ලා අර මේ ගිහිල්ලා ඉක්මනට පන්තියට කාර්යාලයට යනකොට අපේ ඇඩ්‍රිනලින් ලෙවල් එක පොඩ්ඩක් උඩ යනවා. අපේ එන්ඩෝෆින් සෙට් එක පොඩ්ඩක් ශ්‍රාව වෙනවා. යම් කිසි ව්‍යායාම කටයුත්තක් සිද්ධ වෙනවා. එන්ඩෝෆින් ශ්‍රාව වෙනවා. අපේ ඇටෙන්ෂන් එක වැඩි වෙනවා. ඇටෙන්ෂන් ස්පෑන් එක ફોකස් වෙනවා. අපි උද්දීපනයක් වෙනවා. මොටිවේට් වෙනවා. ඇතුළෙන් අපේ හෝමෝන් සික්‍රීට් වෙලා ශක්තිය වැවෙලා මොටිවේෂන් එකක් එනවා. මෙතක් මෙන්න මෙහෙම ගිහිල්ලා පන්තිය වාඩි වෙලා පන්තිය බංකුවක හරි කොහරි ඉස්සර හරි පස්සේ හරි බැලකෙනි හරි වාඩි වෙලා හෝල් එකේ ඕගොල්ලෝ සර්ලා කියන දේක මිස්ලා කියන දේ අහන් ඉඳලා මේ ටියුෂන් පන්තියට හෝ ඉස්කෝලේ පන්තියට හෝ සාවාගිලා මෙන්න මේ ලෙසන් එක අහන් ඉන්න ඕක තමයි සිස්ටම් එක. ඔන්න ඔතනදී ඕගොල්ලෝගේ ඇටෙන්ෂන් ස්පෑන් එක ගොඩාක් දුරට රඳා පවතිනවා. අර ඕගොල්ලෝගේ අර ඇඩ්‍රිනලින් ලෙවල් එක එන්ඩෝෆින් ලෙවල් එක උඩටම ඇවිල්ලා ඕගොල්ලන්ට අර උද්දීපනයක් ලබා දෙන තින් හින්දා ඕගොල්ලෝ සාවධානව රැඳිලා ඉන්න ප්‍රමාණය පරාසය වැඩි ඔන්ලයින් එකට සාපේක්ෂව. ඔන්ලයින් ක්‍රමෙදි මොකද්ද වෙන්නේ? ඔයා උදේ පන්තියක් ඔන්ලයින් පන්තිය තියෙන උදාහරණයක් විදිහට ඔයා මොකද කරන්නේ? උදේ කොහොම හරි 8:00 මාට පන්තිය තියෙනවා නම් 8:00ට නැගිටලා කොහොම හරි දත් ටික මැදලා මූණ හොදලා මොකක් හරි ගියලා 8:00 මාර වෙද්දිම වගේ වාඩි වෙන්න තමයි ලැප්ටොප් එකට මැෂින් එකට ෆෝන් එකට මේසෙට වාඩි වෙන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. එහෙමත් වාඩි වෙනවා. ගානට ලොග් වෙලා Zoom පන්තියට යනවා. හරි? ඕකනේ වෙන්නේ. උදේ ඇටෙන්ඩන්ට් බල්ලා Zoom පන්තියට යනවා. ඔහොම බැලුවට පස්සේ ඔයා බාගෙට නිින්දත් නොනිින්දත් අතර ලාවට ලාවට පාවෙන ගානට මෙන්න මේ පන්තිය ඉන්නවා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න පුතාලා දැන් මේ ඒලෙල් පටන් ගත්ත කාලේ තියරි හරියටම ඔළුවට දාගන්න ඕනේ. තියරි සෙක්ට් එක මේ පැත්තේ තියෙන්නේ. පළවෙනි අවුරුද්ද එකම ඇතුළත තියෙන තියරි සෙක්ට් එක හරියට ඔළුවට දාගන්න විශේෂයෙන්ම විද්‍යාව අංශයේ කට්ටිය දැන් අපිත් එක්ක ඉන්නවා මැත් සයන්ස් කරන කට්ටිය. ආර්ට්ස් පැත්තෙත් එහෙමයි. අතන කොමර්ස් ටෙක් ඔක්කොලට මම මේ කියන්නේ තියරි එක හරියට ඔළුවට දාගන්න එක මහන්සියෙන් කරන්න ඕනේ. හරි? ඇත්තම කතාව ඔයගොල්ලන්ට ඒ ලෙවල් එක මේ අන්තිම අවුරුද්ද හරියට ලේසියට ගාන්ට යන්න පුළුවන් පළවෙනි අවුරුද්ද කමාර මහන්සි වුණොත්. ඒකයි මම මේ ඛණ්ඩනය කරලා පෙන්නුවේ. ප්ලෑන් එක මෙතනයි තියෙන්නේ. දරුව ප්ලෑන් එක මෙන්න මෙතන තියෙනකොට පළවෙනි අවුරුදු එකමාර තමයි ඔයගොල්ලෝ හරියට මහන්සි වෙන්න ඕනේ. හරියට මහන්සි වෙලා මේ ඒ ලෙවල් ජීවිතේ ගොඩ දාගන්න එක ඇත්තම තියෙන්නේ අවුරුදු දෙකමාරක මේ ලොකු ගේම් එකක් නෙමෙයි. පළවෙනි අවුරුද්ද එකමාර හරියට මහන්සිලා දේවල් ස්ටැබ්ලිෂ් කරොත් හරි පාදමක් දැම්මොත් ගානට ගේ හදා ගන්න පුළුවන්. උළු හොදොර ජනේල් ටික නක් ගන්න පුළුවන් පට ගාලා අන්තිම අවුරුද්දේදී වහලා ගහලා රීප් පැදලා ෂීට් ගහලා ඉවරයක් කරලා ප්ලාස්ටර් කරලා ගෙට පදිංචි වෙන්න පුළුවන් අවුරුද්දක හැමාර ඉවරනකොට. ඇයි? ඔයගොල්ලෝ හරි හොඳ පාදමක් දාලා ඔයගොල්ලෝගේ බේස්මන්ට් එක ඔයගොල්ලෝගේ බේස් එක හොඳ නම් නියමෙට මේ ගේම් එක ගහන්න පුළුවන්. ඔයගොල්ලෝ එක තේරුම් ගන්න. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ මොන විශේෂාස්ත්‍රය කරා. ඔයගොල්ලෝ කම්බයින් මැත්ස් කරත්, ඔයගොල්ලෝ බයෝ සයන්ස් කරත්, ආර්ට්ස් කොමර්ස් ටෙක් මොනවා කරත් ඕගොල්ලෝ පළවෙනි අවුරුද්ද අවුරුද්දකමාර තුන පුළුවන් තරම් ඕගොල්ලෝ තියරි පන්ති වල සහභාගී විය යුතුමයි. පළවෙනි අවුරුද්දකමාර ෆිසිකල් යන්න ඕනේ. මම කියන්නේ ඒක. තියරි ටික ඔළුවට දාගන්න අපි ඇක්ටිව්ලි එතනට සහභාගී වෙන්න ඕනේ. අපිට ගුරුවරයා දැනෙන්න ඕනේ. අපිට ගුරුවරයා පේනවා විතරක් නෙවෙයි අපිට ගුරුවරයා දැනෙන්න ඕනේ. ඒ ෆීලිං එක ටීචින් ෆීලිං එක ඇඟට එන්න ඕනේ. තියරි එක ඔළුවට දාගන්න ඒ වගේ ෆිසිකල් ගේම් එකක් දෙන්න වෙනවා. ওই ডিবেট එක ওই විවාදය මම ඉවර කරන්න ඕන ඔතනින්. හරි? එතකොට ඒ පොයින්ට් එක ඕගොල්ලන්ට තේරෙනවා. අපි මෙතන සාකච්ඡා කරා පළවෙනි අවුරුද්ද කහමාර ගැන. දැන් අපි යමු මෙන්න මේ අන්තිම අවුරුද්ද ගැන. මොකද මේකට යන්න කලින් ඕගොල්ලොන්ට හරි අයිඩියා එකක් තියෙනවනේ පුතාලා මොකද්ද අපි කරන්නේ කොයි කාලෙද මේක කරන්නේ කියලා. හරි? එතකොට මතක තියාගෙන දරුවෝ අපි මෙතන කිව්වා ෆිසිකල් ගිහිල්ලා මේක කවර් කරගන්න කියලා. හරි? ෆිසිකල් ගිහිල්ලා මේක කවර් කරගත්තට පස්සේ ඕගොල්ලොන්ට මේ අවසාන අවුරුද්ද දිහා හැරිලා බලනකොට ඕගොල්ලෝගේ තියරි වලින් 80%කට එහා පැත්තේ කවර් වෙලා ඉවරයි. තියරි තව පොඩ්ඩක් ඉතුරුලා හරියට කරොත් තියරි 85%ක් විතර ඉවරයි. 10ක් 15ක් තීරතියේ මෙන්න මේ කාලේ කරා. හරි? ඒ ටික ඔයගොල්ලෝ කරගන්න පුළුවන් කොහොමද මේ පන්ති වල සහභාගී වෙන ගම. ඊළඟට ඔයගොල්ලෝ ඉතුරු වෙනවා මෙන්න මේ අන්තිම අවුරුද්දේදී අපි කිව්වා වගේ රිවිෂන් and paper class. හරි? රිවිෂන් සහ paper class. මෙන්න මේ ටික ඉතුරු වෙනවා මෙන්න මේ අන්තිම අවුරුද්දේදී. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරොත් පුතාලා රිවිෂන් කියන්නේ ඔයගොල්ලෝ රිවිෂන් පන්ති යන්න තීරණය කරොත් අවසාන අවුරුද්ද තුල ඔයගොල්ලන්ට අර ඔයගොල්ලන්ට කලින් විභාග කරපු බැච් එක ඉවර වෙලා ඒක ඉවර වෙච්ච ගමන් රිවිෂන් පන්ති පටන් ගන්නවානේ අවසාන වසරේට. එතකොට ඔයගොල්ලන්ට හිතුනොත් මට තව තීරී බ්‍රෂප් කරගන්න ඕනේ රිවිෂන් පන්ති වලට යන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒ සර්ලා කරන පළියට ඔයගොල්ලෝගේ යාළුවෝ ගියේ පළියට යන පළියට රිවිෂන් යන්න එපා පස්සේ නිකන් පිස්සෝ වගේ හරියට තීරණය කරලා යන්න මොන විෂයටද මට රිවිෂන් අවශ්‍ය කියලා. රිවිෂන් යද්දී ඔයගොල්ලෝ ඒකට ෆිසිකලි යන්න අවශ්‍ය නැහැ.
මම කියන්නේ තියරි සබ්ජෙක්ට්ස් වලට ඔයගොල්ලෝ ෆිසිකලි ගියාට තියරි පළවෙනි පාර ඔළුවට දා ගන්න ඕන ෆිසිකලි. ඒක ඇක්ටිව් දෙයක්. ඒ හින්දා ඒක අපි අනිවාර්යයෙන් ෆිසිකලි යනවා. නමුත් රිවිෂන් වගේ දෙයකට යනකොට ඒක ඔන්ලයින් ගිහිල්ලා ඔයගොල්ලෝ මේක බ්‍රෂ් අප් කරගන්න පුළුවන්. එතකට එන්නේ එතනදී ඔයගොල්ලෝ බස් වල ගිහිල්ලා මහන්සි වෙලා කාර්යනාස්ති කරලා බොරුවට වියපැහැදම් කරගන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉඳගෙන ගාන්ට ඇටෙන්ඩ් වෙලා ඔයගොල්ලෝගේ දේවල් මතක් කරගන්න පුළුවන්. හරි. අන්න ඒක මතක තියාගන්න රිවිෂන් වගේ දෙයක් කරද්දී ඒක ඔන්ලයින් කරන්න පුළුවන්. पेपर क्लास अरे पेपर क्लास हुदाकार नईन प्रोजेक्ट मम्मी पुन पुना की विभाग पास पेपर्स पेपर्स से पेपर्स तमें පළමුවත් papers දෙවනුවත් papers තෙවනුවත් papers හැබැයි ඔක්කොම past papers model papers provincial papers ඔව අදින්න එපා අපි වැඩිපුරම කරන්න ඕනේ past papers කියලා මම පුළුවන් තරම් ඔයගොල්ලෝට කිව්වා. ඒක එහෙම තමයි. ඒක අදටත් එහෙමයි හෙටටත් එහෙමයි හැමදාටම අදාළ නීතියක්. අන්න එතනදී මම ඔයගොල්ලෝට කියනවා පුතාලා paper class එක ඔයගොල්ලෝ තියන්න තියන්නේ කරොත් papers වලට attend වෙනවා. දැන් past papers කරද්දි පාව මම ඔයගොල්ලෝට කියන්නේ කොහොමද ටයිම් කරලා තමන් විභාගයේ ඉන්නවා කියලා හිතාගෙන ටයිම් එකට මේව කරන්න. බැරි වෙන දේවල් මාකින් ස්කීම් එකත් එක්ක පස්සේ කම්පෙයාර් කරලා අඩුපාඩු හදාගන්න පුළුවන්. හැබැයි හරියට පේපර් එක කරා. එහෙනම් පේපර් ක්ලාස් යනකොට ඒව ඔන්ලයින් මම දැකලා තියෙනවා දරුවෝ ඔන්ලයින් පේපර් ක්ලාස් ඒක හරියන්නේ නැහැ. හරි. ඒ කොහොම කරනවද කියලා මම දන්නේ නැහැ. නමුත් පේපර් ක්ලාස් යනවා නම් ඒව අනිවාර්යෙන් ෆිසිකල් වෙන්න ඕනේ. ෆිසිකල් පේපර් ක්ලාස් ගියොත් විතරයි ඔයගොල්ලෝ මේක එක්සෑම් එකට සම කරලා අර විභාග මානසිකත්වයේ යටතේ අර ඒ ස්ට්‍රෙස් එක හදාගෙන විභාගයක් කියන්නේ ස්ට්‍රෙස් එකක්. फिजिकल एंड मेंटल स्ट्रेस इमोशनल स्ट्रेस यटत्ता सीरू देवाल्ट प्रश्न वाले उत्तर लेने का यटत्ता वेड कर एम कल पर्फॉर्म करने के तमाम आप रिजल्ट तीरने वे इतना इट खाली तीरने करो मे तत्ट मून दीला ट्रई आउट कर हरियट हेड गेनो विभाग मानसिक देवा प्राक्टिस करा तमाम आप विभाग गया फर्स्ट आई के पवा किसी में आगंत पवा हत पार दह पार खाली करा वगे हेनी मैं दीना मैं हरियट आप ट्यूशन पंक्ति वाला हरी पेपर क्लास कराम उगुलट विभाग मानसिक करो किसी प्रश्न रजिस्टर සෙමිනාර එක ඕගොල්ලන්ට අගෝස්තු 15 වෙනිදා වෙනකොට රෙජිස්ටර් වෙලා හිටියොත් හවස 6 මාරෙන්දා ලයිව් ඕගොල්ලන්ට මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න පුළුවන්. මේ සම්මන්ත්‍රණයේ සීලූම් ප්ලෑන්ස් ටික ඕගොල්ලන්ට දෙනවා වැඩ කරගෙන යන්න. හොඳම වැඩේ කියන්නේ 100 day plan එකට රෙජිස්ටර් වෙන ඔයාට ඒ එක් දින සම්මන්ත්‍රණයෙන් පස්සේ ආපහු එක්සෑම් එකට දින 100 සම්මන්ත්‍රණයෙන් පස්සේ දින 30 සම්මන්ත්‍රණය. අවසන් දින 30ට එක්සෑම් ප්ලෑන් කරන්නේ කොහොමද? වර්ක් බුක් එක අපි කොහොමද වර්ක් ප්ලෑන් කරගන්නේ? ස්ටඩි ප්ලෑන් කරගන්නේ? පාඩම් කරන පේපර්ස් කරන්නේ? අවසන් දින 30 කරන්නේ කොහොමද? ඒ වගේම එක්සෑම් එක ලඟ වෙලා අන්තිම දවස් 30 කොහොමද ජීවත් වෙන්නේ කියලා. කොහොමද ගත කරන්නේ? මොනවද කරන්න ඕන වැඩ? අවසන් සතිවල මොනවද කරන්න ඕන වැඩ? පේපර්ස් ප්ලෑන් කරගන්නේ කොහොමද? මේ හැම දෙයකටම අවසාන වශයෙන් සම්මන්ත්‍රණ අපි ඔයගොල්ලෝ නොමිලේ ලබා දෙනවා. මේ 3A ප්‍රොජෙක්ට් එකේ 100 day සෙමිනාර එකට ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙනකොට මේ හැම දෙයකටම ඉතාමත් මනින් රෙජිස්ටර් වෙන්න කියලා අපි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. WhatsApp 0777025292 අපේ ටීම් එකට WhatsApp පණිවිඩයක් එවන්න. 100 day seminar 3A project 2023 කියලා ඉක්මනින් අදාළ ගාස්තු ගෙවලා රෙජිස්ටර් වෙන්න මේ සම්මන්ත්‍රණ ටික ඔයගොල්ලෝ ලබා ගන්න පුළුවන්. පැහැදිලිවම මේ 100 day seminar එක අගෝස්තු 15 වෙනිදා පැවැත්වෙන seminar එකට ඉක්මනින් රෙජිස්ටර් වෙන්න.